ආයුබෝවන් මගේ ආදරණීය දුවල පුතාලා හැම දිනාටම හැමෝම සනිටෙන් ඉන්නව නේද නිවාඩු කාලේ අපේ ඔරිගම නිර්මාණ ඔක්කොම හදලා බැලුවද හදලා බලන්න බැරි වුණේම තියෙනවා නම් ඉක්මනට අපිව subscribe කරලා අපේ හැම නිර්මාණයක්ම බලලා හදන්න උත්සාහ කරන්න මං අද හදන්න හිතුවේ දුවල පුතාලාත් එක්ක මෙන්න මේ මල් බෝලේ කියන්නේ කුසුදම මල් බෝලයකට මේ ඔරිගමි කලාව කියන කුසුදම කියලා මේ කුසුදම එකක් හදන විදිහ. ඒකට ඇත්තටම මල් මේ වගේ මල් මේකට නම් 32ක් ඕනේ වෙලා තියෙනවා. මේකට මං මල් දෙකක් එකතු කරපු හින්දා මේකට 64ක් මල් ඕනේ වෙලා තියෙනවා. ඒක මල් හදන එක ඇත්තට අමාරු නැහැ. අම්මලා තාත්තලාට උදව් කරන්න දොල පුතාලට හදන්න මෙන්න මේ වගේ තමයි මේ මල හදන්නේ. ඒක පාට දෙකක් තියෙන කොලයකින් හැදුවොත් මේ වගේ පාට දෙකම උඩට පේනවා. ඉතින් අපි එහෙනම් හදලා බලමු. අපි අපිට මේක තනි පාට කොලයකින් හදනවා නම් ප්‍රශ්නයක් නැහැ. පාට දෙක කොලයකින් හදනවා නම් අපිට මොන පැත්තද එළියට එන්න ඕනේ මොන පැත්තද ඇතුළට එන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බලලා තමයි හදන්න ගන්න ඕනේ. එතකොට මට ඕනේ කහ පාට වැඩිපුර එන විදිහට හදන්න. ඒක හින්දා මම මේක සුදු පාට පැත්ත එළියට එන විදිහට ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කොලේ දෙකට නමන්න. ඊළඟට අනිත් පැත්ත හරවලා මෙන්න මෙහෙමත් දෙකට නමන්න. ඊළඟට මේ කොලේ ත්‍රිකෝණයක හැඩයක් එන විදිහට අනිත් පැත්තට නමන්න. ත්‍රිකෝණයක හැඩයක් එන විදිහට අනිත් පැත්තට නමන්න. ඊළඟට මේක අපි දැන් දන්නවා මෙතනින් ඇල්ලුවම පොඩි ත්‍රිකෝණ පොඩි සමචතුරස්‍ර හතරක් එන විදිහට මේ කොලේ නැමෙනවා. මෙහෙම තද කර ගන්න. ඊළඟට මේකේ ඇරෙන පැත්ත තියෙනවා ඇරෙන්නේ නැති පැත්ත තියෙනවා. ඒ අපි ඇරෙන පැත්ත උඩට තියෙන විදිහට හදා ගන්න ඕනේ. ඇරෙන්නේ නැති පැත්ත මේ විදිහට තමන්ගේ පැත්තට තියෙන්න හදා ගන්න. ඊළඟට මේ ධාරේ මෙතන මැද ධාරයට ගන්න ඕනේ. ඊළඟ ධාරෙත් මෙතන මැද ධාරයට ගන්න ඕනේ. ඊළඟට අපි මුලදි කියලා දුන්නා අයාමි මල හදනකොට මෙන්න මෙහෙම මේක දිග ඇරලා මෙතන මැද රේඛාව ළඟට මේක ගන්න ඕනේ. ඊළඟට මේක මෙහෙම තද කරන්න. ඊළඟට මේ පැත්ත අරගෙන ඒකත් මෙහෙම මැද රේඛාව ළඟට ගන්න ඕනේ. කට් මෙහෙම කරන්න. ඊළඟට මේක අනිත් පැත්ත හරවලා මේ ධාරේ කලින් වගේම මෙතන මෙහෙම මැද ධාරේ ළඟට නමනවා. දෙපැත්ත මෙහෙම නමනවා. මෙහෙම කැරලා මැදට ගන්නවා. මෙහෙම වහනවා එක. මෙතන ධාරෙත් මෙහෙම ළඟට ගන්නවා. මෙහෙම වහනවා. දැන් මේ බලන්න හැම පැත්තම අපි මෙහෙම වහගන්න හදලා තියෙනවා. කැමති පැත්තක් තෝරගෙන මෙතන මෙන්න මේ ධාරේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙහෙම එන විදිහට නමනවා. මේ සුදු පාට කොටසෙනුත් එතකොට අපිට පේනවා. අනිත් පැත්තත් එහෙමයි. මෙහෙම නමනවා. දැන් මෙතන මේ උඩට මතු වෙන කෑල්ල මෙතන ඉඳලා මෙතනට මෙහෙම නමනවා. ඒක එහෙමම තියාගෙන මේ පැත්ත හරවනවා. මෙතන නමනවා. මෙතනත් නමනවා.
මේක මෙහෙම අනිත් පැත්තට දාමු. මේ දාර හොඳට තද කරගන්න මේ දවාර අපට ඕනේ වෙනවා අන්තිමට මේ මල හදනකොට. දැන් ඒ වගේම ඉතුරු පැති දෙකටත් මෙහෙම තද කරගෙන මෙහෙම නමනවා. මේකත් මෙහෙම නමන්න ඕනේ. මේකත් මෙහෙම නමන්න ඕනේ. දැන් මෙහෙම බැලුවොත් හතර පැත්තම මෙහෙම අපි නමලා තියෙන්නේ. මේකත් මලක හැඩයක් වගේ හරිම ලස්සනයි. දැන් ඊළඟට අපි මේ මල නමපු මල හිමිහිට මෙහෙම මේ පොඩි වෙන්නේ නැති වෙන්න හිමිහිට දිග ඇර ගන්න ඕනේ. අනේ අපි මහන්සියෙන් හදපු මල ඔක්කොම දිගාරිනවද කියලා පොඩ්ඩක් දුක හිතුණාද? මේ මලේ තියෙන විශේෂත්වය ඒක තමයි. නමල ඔක්කොම ඉවර වෙලා ඒක සම්පූර්ණයෙන් දිග ඇරලා තමයි ආයෙ මල එකතු කරන්නේ. දැන් අපි මේ නමාගත්ත මල අනිත් පැත්තට එකතු කරගන්න ඕනේ. දැන් ඔන්න බලාගන්න මේක ටිකක් එකතු කරන විදිය ටිකක් විශේෂයෙන් බලා ගන්න ඕනේ. දැන් අපි මෙහෙම මේක දෙකට බෙදුවොත් මෙහෙම දෙකට ඉර දැම්මොත් දූල පුතාලා දන්නවා මෙතන කොටු හතරක් තියෙනවා. එතකොට ඒ කොටු හතරේ මේ මැද රේඛාව තියෙනවනේ, ඒක මෙන්න මේ පැත්තේ අනිත් පැත්තෙන් බලන්න. එතකොට මෙහෙම බලනකොට මේ යමාවරිසෙන්, ඒ කියන්නේ මවුන්ටන් ෆෝල් තුනක් තියෙනවා මේ එක කොටුවක. අපි කරන්න ඕනේ මේ කොටස් තුනම එක තැනකට ගන්න ඕනේ. එක තැනකට අරගෙන මෙහෙම තද කර ගන්න ඕනේ. ඒ තද කරගත්තම මේ බලන්න මෙතන කොටස් දෙකක් එකතු වෙනවා. මම මේ පැත්ත හරවලා දැන් පෙන්නන්නම්. මෙහෙම කොටස් දෙකක් එකතු වෙනවා. ඒ මෙතන පොඩි ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මෙහෙම බැලුවොත් මේ මෙතන කෙළවරවල් දෙකේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. අපි මෙහෙම අල්ලගත් එක. ඒ කියන්නේ අපි මෙතනින් අල්ලන්නත් එපා, මෙතනින් අල්ලන්නත් එපා. මැද හරියෙන් අල්ලගෙන මේ පැත්ත හරවලා මෙන්න මේ තියෙන ත්‍රිකෝණ දෙක මෙහෙම ඇතුළට නමන්න. මේ ත්‍රිකෝණ දෙක මෙහෙම ඇතුළට නමන්න. එතකොට අපි කලින් අර මේ කොටස එළියට නමාගත් එක මෙහෙම අපි ඇතුළට නමා ගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්ත හරවලා මේක මෙහෙම තද කර ගන්න. මෙන්න අපි එක පැත්තක් නමාගෙන ඉවරයි. ඊළඟට අපි මේ පැත්ත නැමුවා නම් ඊළඟට නමන්න ඕනේ ඒකේ විරුද්ධ පැත්ත. ඒ කියන්නේ මේ පැත්ත නම් මේ පැත්ත. ඒකෙත් කරන්න එහෙමයි. අර මවුන්ටන් ෆෝල්ඩ් යමාවරිසෙන් තුනම එකට ගන්නවා. එකට අරගෙන මේක පොඩ්ඩක් මෙහෙම තද කරලා මැද හරියෙන් අල්ල ගන්නවා. මැද හරියෙන් අල්ලගෙන ඇතුළ බලන් පොඩි ත්‍රිකෝණ දෙක ඇතුළට නමනවා. මේ ඉතුරු වෙන ලොකු ත්‍රිකෝණේ මෙහෙම ඇතුළට නමනවා. ඊට පස්සේ මේක මෙහෙම තද කරනවා. දැන් ඊළඟට අපි මේ ඉතුරු වෙනකොට මෙන්න මෙතන තමයි මේ කෙරවල් දෙකේ තමයි මවුන්ටන් ෆෝල් දෙකක් ඉතුරු වෙන්නේ. ඒ දෙකම මෙහෙම ඇතුළට ගන්නවා. මේ මැද හරියෙන් අල්ල ගන්නවා පරිස්සමෙන්. මේ එක ත්‍රිකෝණයක් ඇතුළට, අනිත් ත්‍රිකෝණෙත් ඇතුළට, ලොකු ත්‍රිකෝණෙත් මෙහෙම ඇතුළට. දැන් ඊළඟට මේ ඔක්කොම ටික එකට එකතු කරගන්න. දැන් එන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් ඊළඟට මෙන්න මේ කෙළවරවල් දෙක මෙහෙම අරගන්න මේ මැදට. ඒකෙත් එහෙමයි මැද හරියෙන් අල්ල ගන්නවා. අල්ලගෙන මෙන්න මෙහෙම කරොත් ටිකක් පරිස්සමින් කරන්න මේ කෙළවරවල් දෙකේ ත්‍රිකෝණ දෙක මෙහෙම ඇතුළට දානවා. ඉතුරු එක පොඩ්ඩක් මෙහෙම පරිස්සමින් ඇතුළට දාලා තද කරගන්න. ඔන්න අපි අපේ මල හදාගෙන ඉවරයි. ඉතින් මේ වගේ මල් 32ක් හදලා මෙන්න මේ විදිහට අලවගෙන අපට ඒ මල හදාගන්න පුළුවන්. ඉස්සෙල්ලාම 10ක් අල රවුමට හදා රවුම සම්පූර්ණ කරගන්න 10ක් ඕන වෙනවා. ඊළඟට
ඊළඟට එකින් එක තියන්න උඩින් එකක් තියන්න. එතකොට මෙන්න මේ වගේ රවුමෙන් භාගයක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙකක් හදාගෙන මෙහෙම ඇලෙව්වම මැදට නූලක් තියාගන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලස්සන බෝලයක් හදාගන්න පුළුවන්. මල් 30ක් හදන්න නම් පොඩ්ඩක් වෙලාව යනවා. ඒත් හදාගත්තොත් මේ බලන්න ලස්සන. ඉතින් මේ නිවාඩු කාලේ වැඩිපුර වෙලාව තියෙනවනේ. මේ වගේ විශේෂ නිර්මාණත් කරලා බලන්න කොච්චර සතුටක්ද ඒක කියලා මගේ දුවල පුතාලා දැනගනී. ඉතින් ආයෙත් හම්බෙමු. ආයි බොවන්.